ම මෙ හෙම පටන් ගන්න. දැම් කොරෝන වයිරස් එක මචන් දැනට ප්‍රධානවැැක්සිීන්ස් දෙකක් නෙ තියෙන්නේ. එකක් තමයි ෆයිස වැැක්ීන් එක අනිත්්‍යක තමයි ලංකාවෙ දෙෙන කෝවිශීල් දැත්තන් ඔක්ස්ෆර්ඩ් වැක්ීන් එක. ඒක මචන් වක්සීන් වර්ගත් දෙකක්. ඒ හදල තියෙන්නේ දෙවිදිහකට. උඹලට වැදගත්වෙෙන්නේ කෝවිශීල් වැැක්සිීන් හිද මං ඒක් ගැන කියන්න. කෝවිශීල් වැැක්ෂීන් එක හදල තියෙන්නේ මචන්. ඇඩිනවරසක ඇඩිනොවයිරසයේ කලකෙන අපට හෙම්බිරිසාවාහදන්නේ නිකං ඔය විඳල හිටල එනක් මුහුන් එල්ලා ලුව කැක්කු ම විල්ලා එ හෙම්බිරිසාවාහදන වෛරසක මරලා ඒ මරපු වෛරසක ඇතුළට මචං කොරෝණ වෛරසකේ ආරෙන්නේ කෑල්ලක් අරගෙන ඒක ඇතුරට දානවා. ඒක බලාපොරොත් එන්නමකොද වැැක්ෂී එකක් තවෙනෙක් කෙනෙක්ට දෙන්න නං අපි ඒක ඒ මිනිහට ඇතුල් කරන්න ඕනේ නැත්තං ඒක වැැක්සිීන් එක දෙන්න විදිහක් නෑන එතකොට මේක ඇඩිනොවෛරසක නැත්තන් හෙම්බ්‍රරිසාවාදන වෛරසක පාවිච්චි කරන්නේ පෝටල් එකක් විදිහට අර ආරෙන්න්න ඒ එක ඇඟ ඇතුළට ගෙනියන්ට එතකොට දැන් කෝවිශීල් වැැක්සි එකේ ඒ ආරෙන්න්නේ එක අඩංගු ඇඩිනොවර එක ඔයාගේ ඇඟට දෙනවා. ඒක දුන්නාම ඇඩිනොයිරස් එක මැරිලා ඉන්න හින්දා. ඒකෙන් ඔයාට මුකුත් අසනි පැක් හැන විදියක් නෑ. හැබැයි නමුත් ඒක වෙන එක දෙයක් තමයි ඒ ඇඟ ඇතුරට ගියා අමාරා ආරෙන්න්නේ එක තියෙන හිදා. ඔයාගේ ඇඟ අයිඩෙන්න්ටිෆයි කරනවා, මෙතන ෆොරීන්ඩයක් කාවයි කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔයාගේ ප්‍රතිශක්තිය හැදෙන්න්නේ ඇගේ ඕනම කෙනෙක්ගේ ඇගේ ප්‍රතිශක්තිය හැදෙන්නේ අර ෆොරී දේකට විරුද්ධව ප්‍රතිදේහය හදනයකින්. එතකොට ප්‍රතිදේහ කියලා කියන ම ඇන්තිබඩිස් ප්‍රතිදේහ ජනක කියලා කියනඇජන් ද මේ කතන්දරයේදී එක නැත්තම් ප්‍රතිදේය ජනකය තමයි Rරන්නේ පාටිකල් එක ප්‍රතිදේහ කියන්නේ හදනbo. එතකොට Bo එක රකග recognizeයිස් කරනවා ර රෙන්නේ පාටිකල් Rරන්නේකට විරුද්ධව ඔයාගේ ඇගේ Bo හදන්න ගන්නවා. එතකොට දැනට හොයාගෙන තියෙන විදිහට ඒ හැදෙනඇbo ප්‍රමාණය ඇත්ති ඔයාාව සයට හැට්ටක් හැත්තෑවත් අතර ප්‍රමාණිකින් මේ රෝගන් දරුණු ලෙස අමාරුවෙනය එක නවත් අන්ඩ. මොකොද කෙනෙක්ගේ ඇන්ටබොඩි හැදීම එක තරාතිරමට වෙන්නේ ඔයාගේ හැදැන ප්‍රමාණය නෙමේ සමහල්ලාවට මගේ හැදන ප්‍රමාණය. ඒක නිසා ඒකවියබ සමාර කෙනෙක්ගේ සියට හැටක කවරක් එන්න පුළුවන් තතාකිරනයටට සියට හැත්තෑවත් ඇත්පක් කන්න පුුවන්. එතකොට, පදනිි දෝසක දුන්නම ඒවිදිහේ කවර එකක් එනවා. නමුත් ඒකෙන් කරන්නේ ඔයාගේ ඔයාට බැරිවෙලාවත් කෝවි වස ආසාධනයඋුණොත් එහෙම ඔයාගේ ඇගේ අර පතිදේහ තියෙන හිදා න්ටිබොඩිස් තියන හින්දා ඒක ෆයිට් කරන ගන්න අර කොරන වෛරසයත් එක් ෆයිට් කරලියලා කොරනො වයිරසක පුළුවන් තරන් අඩ පන කරන. ඒ අඩ පනකරපුවා මොකද වෙන්නේ ඔයාට හැදෙනර් ලෙඩේ බොහෝම සාමාන්‍ය ලෙඩක් ඒ ගැනේ ඔට බොහමවෙලාට හැදෙනනිකං ගර රෙදිල්ලා ෙම්බරිසාාව කැසක්වා ගේ විල්ලා දවස්් දෙකතු නොකින් ඒ හොඳේ එලායි අඩගන්නවා. ප්‍රශ්න තියෙන්නේ ඔයාට ඔය වක්සිීන් එකෙන් ඉමියනිටියක නැත්තං මොකද වෙන්නේ ඒ වරස ආපුවම අපිතුන්කෝ ඔයාගේ ඇංග ඇතුළේ වෙන ප්‍රශ්නතිවා කියලා දිය වැඩියාව එහෙමැත්තම් ප්‍රශර් එක ඇඟ මහතයි ඔයාටවෙ ලෙඩක් එක්ක ෆයිට් කරන්න තියන ප්‍රතිශක්ති අඩුයි කියලා ඔයාගේ වයසයි ඔක්කොම සලකුපවම එතකොට කොරනවරස්ස කාාවොත් එහෙම ඔයාට ඒකෙන් අමාරු වෙලා ස්පිරිතාලට ගිහිල්ලා නිියවමෝනිියාවක් කැවිල්ලා ස්සුිය එකට ගිහිලා මැරෙන්ඩ තින ාන්සක වැඩි. නමුත් මේ වැැක්සිීන් එකෙන් වෙන්නේ, ඒ මැරෙන්ඩ තියෙන චාන්ස එක සියයටට හැටකින් හැත්තෑෝකින් විතර ගොඩා කඩු කරනවා දැන් ඔයාට උදාහරණකට මම කියන්නම් මෙහේ අපි දැනට මිලියන විස්්සක් විසි දෙකක් ඉතර දීර තියෙනවා වැැක්සින් දැනට බොහෝම කලිය එවිඩන්ස් තියෙනවා අවුරුදු හැත්තෑවට වැඩි අයගේ හොස්පිටල් ඇඩමිශන්ස් වරි සිගනිිෆිකන්ටලි අඩුවෙලා තියෙනවා ඒවගේම ඒගොලන්ට අමාරුවෙන අසනී පැහැදෙන එක ගොඩා කඩු වෙලා තියෙනවා කොට මම පැහැදිලි කරන්නේ ඔයා වැැක්සිීණ එක ගත්තයි කියලා ඔයාට කොරෝන හැදෙනක වැලකෙන් නෑ. ඔයාට හැදුනම ලෙඩේ අමාරු අඩුවෙන එක විතරයි. එතකොට මේකෙ ටාගට් එක තමයි ඔයාට බොහෝම සාමාන්‍ය උනහෙම් බිරිසාාවක් දවස් දෙකතුනකින් හැදිලා ඉවරවෙන විදිහේ අසනීපයක් ඇවිල්ලා ඔයා සාමාන්‍ය පිළිවලට වැඩට යන නැවත ඇති කරගන්නේ එක. එතකොට, ඇයි යාට දෝසස් දෙකක් අවශ්‍ය වෙන්නේ ඩෝසස් දෙකක් අවශ්‍ය වෙන්නේ සමහර විට මේ හැලැබෙන ඉමියුනිීටිය එක ඒක මාස හයක් ඉතර ඇදදි ආය අඩුුවෙන්න්න පටන්ගන්න පුළුවන් එතකොට ඒකට බූස්ට් එකක් දුන්නම අපි හොයාගෙන තියෙනවා ඒ භූස්ට එකත් එක්ක අරඇන්ටිබොඩිස් ඔයා ගැන්ගෑ ඇතුළේ තියෙන එක සෑහන කාලයක් රඳ ෝ ගන්න පුළුවන් එනිසා ඔයාගේ ඔගේ ප්‍රතිශක්තිය දිගු කාලී නයි ඒකත් එ සකන් වැක්සි එක දුන්නම. ර් දෙැන්දගේ ඊළඟ ප්‍රෂ එක තමයි ඇයි ඔයා මේක වැක්සින් එක ගත්තත් එකක් එක ඩෝස එක හරි සකන්් ඩෝස එකත් ගත්තත් ඇයි ඔයාට මාස්ක එකක් දාගෙනයන්න ඕනේ ඇයි සෝශල් ඩිස්ටන්සි තිෙන් නොනේ කියනස් එක හේතුව තමයි ඔයාට ක්සින්නින් ප්‍රජක්තිය තිබුණට තවෙනෙක් ඇවිල්ල වයාගේ සරහ කතාගරපවම කෑගහපොම ක කැස්සම ඒන බිින්ධිතිවලින් වයා ෑගට වෛරසක ඇතුුල්ලන්න පුුවන් නමුත් ඔයාට ලොකු අමාරුවක් දැනෙන් නෑ මොකද යා ප්‍රතිචක්තිය තියෙනෙහිද. හැබැයි ඒ වුනට වෛරස්සෙක ඔයාගේ ඇගේ තියෙනවා ඇගේ ඒක ඔයා අරංගිහිල්ලියල්ල ඔයා අ වැක්සිී එක නොගත්ත කෙනෙක්ට දෙන්න පුුව එතකොට වැැක්ෂී එක නොගත්ත කෙනෙට්ට දුන්නොත්තෙම එයාට ගොඩක් අමාරු අසී පැහැදෙන්න්න පුුවන් නමුත් ඔයායටට කිසි අමරුවක් නෑ. ඕක සීයට සීයක්ක් මුළු මිනිස්සු ඔක්කෝම වැැක්ෂී එක ගත්තොත් එහෙම ඒක ප්‍රශ්නයක් නෑ මේ මකොද හැමෝම්ටම ප්‍රතිශක්ති තියෙන හිද. නමුත් විවිධ හේතු නිසා සහර මිනිස්සු ගන්නෑ සහර මිනිස්සු එපා කියයනවා සමර මිනිස්සුන්ට ඒ වෛරසක වැක්ෂීන එක දෙඩ විදික් නෑ යක ළංගි තියෙන එකඒ අනීත් ප්‍රශ්න හිදා. එතකොට මොකද වෙන්නේ සමහාර කොටසකට ආයම ලඩේ අමාරු ඩෙඩේ හැදිලේ කල මැරෙන්ඩ පුුවන් ඒකවලක් ව්ඩ තමයි ඔයාට කියන්නේ වැැක්සිී එක ගත්තත් මාස්ක දාගෙන යන්ඩ පරිස්සංවෙඩ කියලා. එතකොට මේකේ දිගුකාලීන බලාපොරොත්තුව තමයි ලෝකෙන් සෑහෙන කොටසත්දැන් යු ukේවල පොපිලේෂ එක මිලියන හැටාටයි. එතකොට ඒමිලියන හැටාර්ටෙන් අපි භාගකටවත් දුන්නට පස්සේ, ඉක්න් රස් ගොඩ සිගනිිකන්ලි අඩුවෙන් ඕනේ හේතුව මොකොද පොපිලේෂන්ින් බාගගට වඩා වරසට මියනිටිකයිල්ලා තියන්නේ එකකොට ස්ප්‍රටඩ්වන එක ගොඩා කඩුවනෝ. ඉතිං ටාගට්ක ලෝන්ටර්ම් ටාග් එක ඒකයි නමුත් ඇයි පරිසවෙ ඕන කියනක මහිතන්න පැහැදිලියි 2 දෝසස් ගන්න ඕන කියන එකත් පැහැදිලි වරස් කොහොමද කට්‍රෝල්වන්න කිය එකත් මම කිව්වා හොමද ක්ෂ එක වැඩ කරන්නන්නේ කියලත් කිව්වා ෆයිස වැක්ෂීන් එක ඔටඩිය චුට්ටක් වෙනස් ඒකෙදදි වරස් එකක් නෙමේ පාවිචි කරන්නේ අ ආරෙන්න්නේ එක ඇඟ ඇතුළටරයි අන්න ඒකට ඒකිදි කරන්නේ ආරෙන්න්නේ පොඩි ප්‍රෝටීන කවර්කට ඇතුළට දාලා ඒ ප්‍රෝටීන කවක තමයි එ ඇඟ ඇතුළට දාන්නේ එතකොට දෙකේදී වෙන්නේ කොවිශීල්ඩ කේදී ඇඩිනොවයිරසක පටන් පාවිච්චි කරනවා අරාරෙන්න්නේ කැන්ගේ ඇතුළට ගෙනියන්ට ෆයිස වැැක්සින්න කේදී පරෝටීන් පාර්ටිකල් එකක් ඇතුළට ඒක දාලා අපි දුංකු බිත්තරැක් කියලා බිත්තරය හමදේ තමයි ආරෙන්න්නේ එක සුදුමදේ තමයි පෝටීන් පාටිකල් එක එතකොට බිත්තරයගේ ඇතුළට දැම්වාගේ තමයි කරන්නේ. අන්තිමට කියන්න තියෙන්නේ මේක මචන් ගොඩාක් තවදුරට තිගට ගණඩ තිෙනසු අබ්ජෙක්් එකක මොකද අපි දන්න ඉෆෙක් තවයි ඉදිරියට තමයි යෙන්නේ. හැබැයි දැනට තියෙන එවි සනුව බොහෝම සේ්වැැක්සිී එකක්.